නීතිය වල් වැදිලා තිබුණේ. ගමේ රාලා මිදාමලි කියන්ට එකතු වෙලා ගමේ මිනිසුන්ට කරදර කරලා. ඒගොල්ලෝ හැමෝටම තර්ජනය කළා ගමේ ඉඳන් ඔක්කොම අයිති කරගත්තා. එක දවසක් ආගන්තුකයෙක් අපේ ගමට ආවා. එයා උසමහත කඩවසම් කෙනෙක්. ඒ වගේම හරිම නිර්භීතයි. එයාට තමයි බිලීද කිට් කියන්නේ. එයාට අයුක්තිය අසාධාරණය පෙන්වන්න බෑ. එයා ගමේ මිනිස්සු හැමෝම නිදහස් කළා. එයා බැංකුවේ සේප්ුව කඩලා ඒකේ හංගලා තිබුණු මිනිස්සුන්ගේ ඉඩම්වල ඔප්පු ආපහු බෙදලා දුන්නා. බටහිර ප්‍රදේශයෙන් බිහි වූ ලාබාලම නිර්භීතම කඩවසම්ම මංකොල්ලකාරයා බිලි. මේ ඔහුගේ කතාවයි. එයා නම් හරිම වීරෙක් නේද? කළුයකට බය වෙන්න නැත්නම් එයා වීරෙක් තමයි. බිලි කාටවත්ම බය නෑනේ. මමත් දවසක බිලි කෙනෙක් වෙනවා. මමත් එහෙමයි. මමත් දවසක බිලි කෙනෙක් වෙනවමයි. අස්සයාගේ ටික 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 අපි තමයි බිලි දකිට අපිට කප්පම් දෙනවා. හොඳයි පුතාලා. මම මේවා තාත්තගේ බිලට දාන්නම්කෝ. නගරාධිපතිතුමාගේ බිලට සීනි බෝල දෙකයි. ඔයගොල්ලෝ දන්නවද අර බිලි කියන අපරාධකාරයා දැන් මෙහාට ගේනවලු. බිලි අද අපේ නගරෙට එනවලු. ඔයාට ඒ කතාව ඇහුණද මල්ලි? අපිට එයාගෙන් සමරුවක් ගන්න පුළුවන් වෙයිද අයි? මොකද්ද මේ ඔබේ නගරයයි ඒ පිරිසිදුව තබා ගැනීම ඔබේ යුතුකමයි. පීනස වැඩි වෙලාද කොහෙද? මට හොඳටම කිමුහුම් යනවා. හච්චස්! මේ දවස්වල තියෙන ලෙඩවල හැටියට බයෙත් බෑ. ඇතුලේ කවුරුවත් නෑ. මෙහෙන් අනිත් නගරෙට යන්න. මම නගරෙට එනවට කවුරුත් කැමති නෑ. තේරුණාද? මේ බිලි දැක්කාම හැමෝම වෙවුලනවා. මෙයා කොහොමටවත් බිලි වෙන්න බෑ. ඔව්, ඔයා හරිම කොටයි කැතයි. බිලි උසමාත කඩවසම් කෙනෙක්. මේ පොතේ තියෙන්නෙත් එහෙමයි. ඕ දෙන්න බලන්න. බිලි ද කිඩ්. බිලිගේ ජීවිත කතාව. පොඩ්ඩක් කියවල බලමු. මේ පොත හොඳයිද? දෙනව බලන්න. වැඩක් නෑ. මේකේ බින්දුර නෑනේ. අයුක්ති අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණේ වෙනුවෙන් සටන් කරන කෙනෙක් තමයි බිලි. කොහෙන්ද මේ වාක්‍ය හොරකම් කරලා තියෙන්නේ? මේක තියාගන්න පුතා. මට වැඩ තියෙනවා. එළමයි, ඔය පොතේ මං ගැන තියෙන දේවල් පොඩ්ඩක් කියන්නකෝ. ඔයාට විශ්වාස දාන්නේ ඔයා මේ පොතේම ඉන්න බිලි කියලා බොරු නෙමෙයි නේද? මොම්බකටද ඒ බොරු කියන්නේ? දැක්කාම නම් එහෙම හිතෙන්නේ නැහැ. ඌට තිබුණේ අහසමෙන් නිල් පැහැ ඇස් දෙකක්. පුළුල් උරහිසක් සහිත පාංච දේහධාරියෙක්. කඩවසම් පෙනුමකින් යුතු ඔහු බටහිර ප්‍රදේශයේ රූමත්ම පුරුෂයායි කිව හැකි. ඒක නම් සම්පූර්ණත්. ඒකද මෙළමයි? ඔයගොල්ල කැමති නැද්ද බිලීගේ හොරු කණ්ඩායමට එකතු වෙන්න? අනේ අපි ඒක නම් ගොඩාක් කැමති. හරියට හරි. ගිහිල්ලා මට ආයුධයක් අරගෙන එන්න. මෙන්න ආයුධය බිලි. රැළවි මෙහෙට එන්න. මගෙන් මොනවද ඔබතුමාට කරන්න ඕන? උසරාතික. පෙනමෝර් ස්මිත් සැබෑ පුද්ගලින්ගේ චරිත කතා ලියා ජනප්‍රියතාවයට පත් වූ ලේඛකයෙකි. ඔහු ලියූ අයියලා සතර දෙනා කෙට්ටු ජේන් යන පොත් සම්මානයට පාත්‍ර වී බිලි ද කිඩ් යනු ඔහුගේ නවතම කෘතියයි. ෂේ! අනේ මන්ද මිනිහා කවදාවත් මේ පැතර පය ගහලවත් නැතුව තේ වුණාට කතා නම් ලියලා තිනවා සේරම දන්නවා. කවුද බයි? එයා පැනලා ගියා. එයා තේ භයානක ආයුධයකුත් තිබුණා. මං හිතන්නේ එයාට එළියේ කවුරු හරි උදව් කරලා තියෙනවා. මේක මහ පුදුම වැඩක්. හිරකූඩු හිටිය මොනසට කොහමද ආයුධයක් ලැබුණේ? රලහමි, මගේ දරුවෝ දෙන්න හොයාගන්න නැහැ. ළමයි දෙන්න නැහැ කිව්වා. එහෙනම් ඒගොල්ලෝ තමයි උදව්කාරයෝ. බිලිට බැලලන්න උදව් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ කියලා විශ්වාසයි. මේ තියන්නේ ඒගොල්ලන්ගේ ආයුධේ. කැටබෝලයක්? මේක හරි භයානක ආයුධයක් නේ රලහ. මේක ලොකු හානියක් කරන්න පුළුවන් ආයුධයක්. මං අහලා තියෙනවා ඩේවිඩ් ගොලායට් කියන යෝධයව පැරද්දෙත් මේ වගේ එකකින් කියලා.
කවුද බෝය? අනේ යලවාප හොයලා දෙන්න. කතන්දර පොත්වල තියෙන විකාර කතා හින්දා යලගේ හිත හරියට දරුණු වෙලා. මට දුක ජොසෙපින් ගැන නේ පව්. ඒ ළමයිගේ අම්මද? නෑ ජොසෙපින් කියන්නේ ළමයි අරන් ගිය ආස්සය. එයා බොහොම වටින උසස් වර්ගයේ ආස්සේ. ඈ ඔන්න බලනවා මගේ වැඩ කොහොමද කියලා. දුක් වෙන්න අපා විනි. ඉලක්ක වර්ධින එක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. බලන්නකෝ අපේ මල්ලි. එයා තමයි මේ පැත්තින් වේගෙම කැටපොලෙන් හිටින එක්කෙනා. ඒත් එයාටත් වර්ධිනවනේ. නැද්ද මල්ලි? ඔව් එහෙම වෙනවා. මේ සැරේ නම් වැරදුන්නේ නැහැ. මේ බිලි මොකද නේ මේ කඩදරේ ඔයා කළු එකට බයයි දන්නේ මේ බිලි කිසිම දෙයකට බය වෙන්නේ නැහැ ඒකනේ මල්ලි කිව්වේ එයා කාටවත් බය වෙන්නේ නැහැ මේ කළු එක කියන්නේ කාටද එයා රෑට එළියට එන රාස්සේ එයාගේ ඇඟ පුරාම කළු පාට රෝම තියෙනවා ඇස් දෙක රතු පාටින් දිලිස්සෙනවා කවුරු හරි නිදාගෙන ඉන්න තැනට හොරෙන් ඇවිල්ලා එයාව ගිලලා දානවා කවුරුත් ඉන්නවද? අපි මේ පුහුණු වෙනවා. ඔව්. අපි ලොකු නම් අපිටත් ඕනේ ඔයා වගේ බිලි කෙනෙක් වෙන්න. ඔන්න එනවා මංකොල්ල කන්න කරත්තයක්. ඔන්න කාටත් බලාගන්න පුළුවන් මේ බිලිගේ වීර ක්‍රියා ඉගෙන ගන්නවා. ලොකද ඔය ළමයිගේ මොලේ හොඳ නැද්ද? තව පොඩ්ඩෙන් කරත්තර යට වෙනවා. බොලේ හොඳ නේ කාත් එක්කද ඔය කතා කරන්නේ කියලා දන්නවද ඔය පිස්තෝල සෙල්ලම් කරන්න ඔය ළමයා පොඩි වැඩි මම ළමයෙක් නෙමෙයි අනේ අහල නැත්නම් මම බිලි අර බයහලක මංකොල්ල කාරයෙක් ඉන්නේ හිතුවද මංගේ පොත කියවල නැහැ කියලා මේ තියෙන්නේ පොත එයා හොඳ උසමහත කඩවසම් තරුණෙක් නේ ඔයාලත් එක කියවද ඔව් අපි හැමෝම කියවුවා දැන් මේ පොත හොයාගන්න තමයි ඔයාලා ඒකට කැමතිද මේ මොන අහනවද මම වඩාත්ම කැමති බිලි සුලසලඟක් වෙලා ආවේ හරප්පට්ටිය බේරගත්ත කොටසට අම්මන් කැමතිය වලසුදු හතරක් එක්ක සටන් කරමු කතාවට මේව ගැන කතා කර කර හිටියොත් අපට තව පරක් වෙනවා බහිනව මේ පල්ල මම බොරු නෙවෙයි කියන්නේ මම තමයි මේ පොතේ ඉන්න බිලි අයියා අපිට බොරු කියවා ඇත්ත බිලි නෙමෙයි නේද ඔව් බිලි කවදාවත් අඬන්නේ නැහැ මම තමයි බිලි ඉන්නවන් එක ඔප්පු කරලා පෙන්නන්න බිලි ඇවිල්ලා අපේ නගරයේ සීනි බෝල කඩේ කැඩුවා තිතක්. දැන් මගේ කාර්යාලයේ පැත්තට එනවා තිතක්. ඔන්න කියන කොටත් දොර ළඟට ඇවිල්ලා. ඔන්න දැන් ඇතුළට ආවා තිතක්. මීටර අල්ලහමි.
හරි මං කවුද කියලා? ඔයාටනේ බිලීද කිට් කියන්නේ බිලී මහත්තයෝ. ඔයාට හොඳට මතකයිනේ. ඔයාව එහෙමත් අමතක වෙනවද ඔයාගේ සරයාවට පස්සේ නගරේ අලුතින් හදන්න උනානේ. ඇහුණා නේද? දැන් මොකද කියන්නේ? එනවා අපි බැංකුවක් මංගොල්ලගමු. හරි ෂෝ. ඔයාට හොඳටම විශ්වාසද එතන පුංචි ළමයි හිටියේ නැහැ කියලා? පුංචි ළමයි? එතන හිටියේ මහ භයානක ලොකු මිනිස්සු එහෙම නේද? ඔව් කලියම්ම හිටියා. භයානක ආයුධයක් තිබුණා. ඔය කියන්නේ කැටබෝලයක් ගැන වෙන්න ඇති නේ? ඔයා කොහොමද දන්නේ? අපි ගිහලා ඉක්මනට එයාලා හොයාගන්න. නැත්නම් මේක දෙගොල්ලන්ටම කරදරයක්. ආච්ච! ඔය දූවිල්ලට එක කළුවයි, ඔන්න තව කළුවයි, තව කළුවයි. එතකොට ඔක්කොම කළු කොටයි. අල්ලගන්න. ඕක තමයි ඔයාලගේ කොටස. අනේ ගොඩක් ස්තුතියි. ඔය සල්ලි මල්ල අරගෙන ඔයා මොකද්ද කරන්න යන්නේ? ඔයාව දුප්පතුන්ට බෙදලා දෙනවද? නෑ මං ඒ වගේ හොඳ වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒත් මේ පොතේ කියලා තියෙනවනේ. ඔයා පොතේ මොනවද තිබුණත් වැඩක් නෑ. හොඳට මතක තියාගන්නවා මම තමයි ඇත්ත බිලි. මම කවදාවත් පිටට දෙන්නේ නෑ. තේරුණාද? මෙන්න තියාගන්න. මම යනවා. අපිත් එනවා බිලි. නවතිනවා. මට දැන් ළමයි හුරතල් කරන්න වෙලාවක් නෑ. ඔය දෙන්නා මෙතන නවතිනවා. අච්චේ. කවුද ඒ කිවිසුම කරියේ? නිවාඩු කාලේ ඉවරයි. හැමෝම ඉස්කෝලේ යන ලෑස්ති වෙන්න. මම එක සැරේ කියන්නේ බබාලා. කැටපොල වලට අත තියන්න එපා. කරදරකාර පොත ලියපු කෙනා මට අහුනොත් මම යාට හොඳ පාඩමක් උගන්වනවා. ඔයාටත් එක කිව්වේ කවුද බොයි? කවුද බොයි? ඔයාද කවුද බොයි කියන්නේ? ඇත්තම කවුද බොයිද? ඔව්. මේක නම් අපේ වාසනාවන්ත දවසක්. එයා කවුද බොයි? ඔයා කවුද බොයි තමයි. අයි මොකෝ? හොඳට හුමාලේ අල්ල ගන්න. මූණත් ලස්සන වෙනවනේ. මූණ නිකන් ගිනි ගන්නවා වගේ. මේකෙන්වත් සනීප වෙයිද දන්නේ නැහැ. මොකද මගේ පස්සෙන් එන්නේ? අපි මම කියන්නාවේ අපි ලකුණම් මිලි වගේ වෙන්න අදහසක් නැහැ කියලා. හොඳයි දැන් ඔය මොලේ පෑදිලා තියෙන. ඔව් අපිටත් ඕනේ කවුද බොයි කෙනෙක් වෙන්න. ඔව් අපිටත් ඕනේ ඔයා වගේ හේවනල්ලට තඩා වේගින් වෙඩි තියන්න. එහෙම කරන්න නම් ඉතින් ගොඩාක් පුහුණු වීම කරන්න වෙනවා. අපි ඒක තමයි මේ කරන්නේ. පුහුණු වෙන. අපිට යාට වගේ වෙන්න තියන්න බෑ. අපරාධකාරයෙක් අල්ලගන්න උත්සාහ කරමුද? ඔව් හොඳ අදහසක්. කොයින් නේම් කෙනෙක් හොයාගනි. බිලි ඉරේ හිටියේ නැත්තම් අපිට එයාව අතරංගුට ගන්න තිබුණා. ඇත්තමයි මල්ලි ඔයා නම් අති දක්ෂයි. ඔයා මේ අයියගේම මල්ලි කෙනෙක් තමයි. කවුද අය? මොකටද ආවේ? කවුරුවත් නැන්නේ. උස්සන්නකරන දෙකම මගේ ළමයි ලොකු නාම ඔයා වගේ වෙන්න හිතපෙක නම් සන්තෝෂයි. එහෙමද? දැන් එයාලගේ නරක වැඩ නම් නවතිවි. නගරාධිපතිතුමා, අන්න ළමයි දෙන්න ආපහු මංකොල්ලකාරය වෙලා. අනේ මත්ත, කවුද හදේද කියලා? මූණ වහගෙන හිටියට මට ඒ දෙන්නව හොදට අඳුර ගන්න පුළුවන්. ඔහම ඉන්නවා. ඔයා කොහොමද මූණ වහගෙන හිටියා නම් ඒගොල්ලොමයි කියලා කියන්නේ? ඔයාට වැරදීමක් වෙන්න බෑයිද? එහෙම නෑ. එයාලා මූණ වහගෙන හිටියේ ඔයාගේ නෝන මහපු ලේන්සු වලින්. ඔය යන්නේ කවුද බොයි නේද? මේ කතා කරන්නේ බිලි කියනවා. ලබන දෙන්නට කරදරයක් කරනවා දකින්න අකමැති නම් මඩුවට ඇවිල්ලා මාත් එක්ක මූණට මූණ සටන් කරනවා. මූණට මූණ මාත් එක්ක? ඇයි මොකද බයද? එහෙනම් පරාජය පිළිගන්නවා. නෑ සටන් කරලා බලමු. කෑගෙන තු කුඩක් ඉන්නවා.
ඉක්මනට තීරණයක් ගන්නවා. මට බලන් ඉන්න බෑ. සටනට එනවද? නැත්තම් පරාජය බාර අරගෙන නගරෙන් පිට වෙලා යනවද? කොහෙද යා? මොකද පරක්කු? මම කලවරේ හිටත් බයයි. ඔයා පමෙන්ටත් බය වෙනවද? හරියට පොඩි ළමෙක් වගේනේ. මන්නම් කරපු දෙයට ළමයිට ලොකු වැරද්දක් කියන්නේ නැහැ. මෙතන වැරද්ද කරලා තියෙන විකාර කතා ලියලා ළමයිගේ ඔළු නරක් කරපු කතන්දර පොත්කාර. ඔදට මතක තියාගන්න, ආපහු මේ නගරෙට එහෙම එන්නේ නැහැ. ආවොත් එහෙම මගෙන් බේරලා යන්න හිතන්න එපා. දැන් ඔයාගේ අසනීපේ හොඳයිද? නෑ. ඒත් ලෙඩේට හේතුව මං හොයාගත්තා. අච්ච! ඔය කොටබිලියේ ගඳ ඉවස ගන්න බැරුවයි මට කිමුන් යන්නේ. මෙන්න අද දවසේ පමණක් ලැබෙන අවස්ථාවක්. පෙරමොන් ස්මිත් අද අපේ නගරයට පැමිණෙනවා. මේ කවුද බොයි? මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? පොඩි වැඩක්. හරි කියනවාක බලන්න. අපරාදේ මම මේ පොත් ටිකක් තරම් බටහිර පළාතට ආවේ. මේ කාටවත්ම කියවන්න බැහැනේ. මේ ඔයාද මහත්තයෝ බිලී ද කිඩ් පොත ලිව්වෙක් කෙනා? ඔව් මම තමයි. මොකද කරෙන්න ඕන? මගේ යාළුවෙක් ඉන්න ඔයාට මේ පොතේ තියෙන සමහර කාරණාවල නිවැරදිතාවය පිළිබඳව ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා කියනවා. හා බොහොම හොඳයි. ඔයාගේ නම මොකද කියන්නකෝ? හරි හරි ඔයා තියනවා යන්න. ඔච්චර තමයි කතාව ඉවරයි. කතන්දරයට ලියපු සමහර දේවල් ටිකක් වෙනස් කරොත් හොඳයි වගේ. අපිත් මෙයාට මතක හිටින්න හොඳ දඩුවමක් දෙමු. මං අවුරුදු ගාණක් මේ හිරගේ වැඩ කළා තියෙනවා. ඒ උනාට මං දැකලා නැහැ බිලි hina වෙවි මේක ඇතුළට එනවා.